හරි අපි 11 වෙනි පාඩම ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉලෙක්ට්‍රොනික උපාංග කියන්නේ ඔබ දන්නවා ඔබ දැනට පාවිච්චි කරන මේ අවස්ථාවයි භාවිතා කරන ජංගම දුරකථනය ඒ වගේම රූප වාහිනී ගුවන් විදුලි පරිගණක ආදී සියලුම දේවල් ඉලෙක්ට්‍රොනික උපාංග යටතට තමයි ගැනෙන්නේ එතකොට ඔබේ පාඩමේ හැඳින්වීම දීලා තියෙනවා ඉලෙක්ට්‍රොනික උපකරණ වර්තමාන ලෝකයේ අත්‍යවශ්‍ය උපාංග බවට පත් වී ඇත මුල් කාලයේ සරල උපාංග වලින් ආරම්භ වූ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය වර්තමාන වන විට ඉතා දියුණු තත්වයකට පැමිණ ඇත කියලා හදාගන්න. මුල් කාලයේ සරල උපාංග වලින් ආරම්භ වූ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය වර්තමානයේ වන විට ඉතා දියුණු තත්වයකට පත්ව ඇත. ඊළඟට තියෙනවා ටියුට් එකේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ පදනම ඔබ දන්නවා ඉලෙක්ට්‍රොනික කියන සංකල්පයත් එක්ක බැඳිලා තියෙනවා විදුලිය. ඒ කියන්නේ විද්‍යුතය. එතකොට ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ පදනම වෙන්නේ විදුලිය එහෙමත් නැත්නම් විද්‍යුතය කියන එක. එතකොට ඕන දීලා තියෙනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ පදනම ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ මූලික පදනම විද්‍යුතයයි. විදුලිය ගමන් කිරීම මත ද්‍රව්‍ය වර්ග 3ක් හඳුනාගත හැකිය. එතකොට ඔබ දන්නවා පොඩි පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා විදුලිය ගමන් කිරීම මත ද්‍රව්‍ය වර්ග 3ක් තියෙනවා. ඒ ද්‍රව්‍ය වර්ග 3 තමයි එකක් තමයි සන්නායක අනික තමයි පරිවාරක අනික තමයි අර්ධ සන්නායක ඔබ විද්‍යුත් සන්නායක ගැන අහලා තියෙනවා සන්නායකයක් කියලා කියන්නේ විදුලිය හොඳින් ගමන් කරන ද්‍රව්‍යය එහෙනම් ඔබේ හිස්තැනේ ලියා ගන්න විද්‍යුත් සන්නායක කියලා කියන්නේ විදුලිය හොඳින් ගමන් කරන ද්‍රව්‍යය එහෙම නැත්නම් සන්නායනය කරන ද්‍රව්‍යය විදුලිය හොඳින් ගමන් කරන ද්‍රව්‍ය එහෙම නැත්නම් සන්නායනය කරන ද්‍රව්‍ය සන්නායක ලෙස හඳුන්වයි විද්‍යුත් සන්නායක වලට උදාහරණ තමයි යකඩ තාම්බ ඇලුමිනියම් වගේ ලෝහ වර්ග හොඳ විද්‍යුත් සන්නායක ඊට පස්සේ ඔබ දන්නවා විද්‍යුත් පරිවාරක කියලා කියන්නේ මොනවද කියලා විද්‍යුත් පරිවාරක කියලා කියන්නේ විදුලිය ගමන් නොකරන දේවල් විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය තමයි විද්‍යුත් පරිවාරක කියලා හඳුන්වන්නේ ඒවටත් උදාහරණ ඔයාලා දන්නවා ප්ලාස්ටික් ලී වීදුරු පොලිතීන් වගේ දේවල් හිස්තැනේ ලියා ගන්න විද්‍යුත් පරිවාරක කියලා කියන්නේ විදුලිය සන්නායනය නොකරන ද්‍රව්‍ය උදාහරණ ප්ලාස්ටික් ලී වීදුරු පොලිතීන් වගේ දේවල් ඊට පස්සේ ඔබ මෙතෙක් ඉගෙන නොගෙනපු දෙයක් තියෙනවා ඒක තමයි අර්ධ සන්නායක ළමයි අර්ධ සන්නායක කියලා කියන්නේ විදුලිය සුළු ප්‍රමාණයක් සුළු වශයෙන් විදුලිය ගමන් කරන දේවල් තමයි අර්ධ සන්නායක කියලා කියන්නේ උදාහරණයක් විදියට සිලිකන් වගේ දේවල් සුළු වශයෙන් විදුලිය ගමන් කරන්නේ ජර්මේනියම් වගේ දේවල් සුළු වශයෙන් විදුලිය ගමන් කරන්නේ එහෙනම් අර්ධ සන්නායක කියන තැන හිස්තැනේ ලියා ගන්න විදුලිය සුළු ප්‍රමාණයක් සන්නායනය කරන විදුලිය සුළු වශයෙන් සන්නායනය කරන ද්‍රව්‍ය උදාහරණ සිලිකන් ජර්මේනියම් වගේ දේවල් ඊළඟට මාතෘකාවක් තියෙනවා විදුලිය ගමන් කිරීම සඳහා පැවතිය යුතු සාධක කියලා. ඔයාලා දන්නවා මතක තියාගන්න විදුලිය කියලා කියන්නේ විද්‍යුතය කියලා කියන්නේ ශක්තිය. විදුලිය කියලා කියන්නේ ශක්තිය. හැබැයි මේ ශක්තිය එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කිරීම සඳහා කිසියම් අංශුවක් එහෙම නැත්නම් කිසියම් ද්‍රව්‍යයක් දායක කර ගැනීම සිද්ධ වෙනවා. එතකොට අපි හිතමු යම් කිසි සන්නායකයක් තුලින් යම් කිසි ද්‍රව්‍යයක් තුලින් විදුලිය ගමන් කරනවා නම් ඒ ශක්තිය ගමන් කරනවා නම් මේ ද්‍රව්‍ය තුලින් කිසියම් වූ ඒ ශක්තිය ගමන් කිරීම සඳහා දායක වන දෙයක් තියෙන්න ඕන. ඒ දායක වන දේ තමයි අපි හඳුන්වන්නේ ධාරා වාහක කියලා විදුලි ධාරාව ගමන් කරන්න දායක වන ධාරා වාහක. එතකොට ධාරා වාහක කියලා කියන්නේ විදුලිය කියන ශක්තිය එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කිරීමට දායක වන දේවල් තමයි ධාරා වාහක වෙන්නේ. දැන් උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් සාමාන්‍ය සන්නායකයක් ගත්තොත් ඒ සන්නායකයේ තියෙනවා ළමයි ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන සාමාන්‍ය ලෝහමය මූලද්‍රව්‍ය වල මේ ඉලෙක්ට්‍රෝන නිදහසේ පවතිනවා. එතකොට විදුලිය ගමන් කරනකොට මේ නිදහසේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට
එක් දිශාවක ඉඳලා තවත් දිශාවකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. එක පැත්තක ඉඳලා තව පැත්තකට යන්න පුළුවන් හැකියාව තියෙනවා ඉලෙක්ට්‍රෝන වලට. එතකොට ඒව අපි හඳුන්වන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා. එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන වලට එක පැත්තක ඉඳලා තව පැත්තකට යන්න පුළුවන්. එහෙම යනකොට විදුලිය සන්නායනය කිරීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ විදුලිය ගමන් කිරීමට දායක වන ධාරා වාහකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ගමන් කරන ඉලෙක්ට්‍රෝන වලට අපි තව නමක් කියනවා සචල ඉලෙක්ට්‍රෝන. චලනය වන ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් සචල ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. එතකොට ඔයාලා දන්නවා දැන් විදුලිය ගමන් කිරීම සඳහා එක්කෙනෙක් දායක වෙනවා. එයා කවුද? සචල ඉලෙක්ට්‍රෝන. සචල ඉලෙක්ට්‍රෝන දායක වෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා දන්නෝ විදුලිය ගමන් කරන්නේ මේ වගේ සන්නායක වලින් විතරක් නෙවෙයි, සමහර ද්‍රාවණ වලිනුත් විදුලිය ගමන් කරනවා. අපි හිතමු ලුණු ද්‍රාවණයක් කියලා. ලුණු ද්‍රාවණයකින් විදුලිය ගමන් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ ලුණු ද්‍රාවණයේ ඇතුලේ තියෙනවා අයන වර්ග. අපි හිතමු ලුණු කියලා කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට මේ ද්‍රාවණයේ ඇතුලේ තියෙනවා සෝඩියම් ධන අයන සහ ක්ලෝරින් ඍණ අයන කියන අයන වර්ග දෙක. එතකොට මේ වගේ ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කරන මේ වගේ ලුණු වගේ ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කිරීමට දායක වෙන්නේ ඉලෙක්ට්‍රෝන නෙවෙයි, මේක ඇතුලේ තියෙන සචල අයන. සචල අයන. එතකොට ලෝහමය මූලද්‍රව්‍යවල විදුලිය ගමන් කිරීම සඳහා සචල ඉලෙක්ට්‍රෝන දායක වෙනවා. මේ වගේ ද්‍රාවණ වලින් විදුලිය ගමන් කිරීමට ඒ ද්‍රාවණයේ තියෙන සචල අයන දායක වෙනවා. එතකොට මේ ඔක්කොම අපි හඳුන්වන්නේ ධාරා වාහක විදියට. එහෙනම් ඔන්න ඔයාලගේ හිස්තැනේ ලියා ගන්න. සාමාන්‍ය සන්නායකයක් තුලින් විදුලිය ගමන් කිරීමට පහත සාධක වලින් එකක් හෝ පැවතිය යුතුය. එකක් තමයි සචල අයන, අනිත් එක තමයි සචල ඉලෙක්ට්‍රෝන. එතකොට ඒක ඉස්සරහින් දාලා තියෙනවා මේවා ධාරා වාහක ලෙස හඳුන්වනවා. හිස්තැනට එන්නේ සචල ඉලෙක්ට්‍රෝනයි සචල අයනයි. ඊට පස්සේ තියෙනවා ලෝහමය මූලද්‍රව්‍යයක් කොහොමද හැසිරෙන්නේ. ලෝහමය මූලද්‍රව්‍යයක් කොහොමද හැසිරෙන්නේ විදුලිය ගමන් කිරීමේදී කියලා මේ ඉස්සෙල්ලා දීලා තියෙන පළවෙනි රූපේ තියෙන්නේ සාමාන්‍ය අවස්ථාවේ පවතින ලෝහමය මූලද්‍රව්‍යයක හැසිරීම. එතකොට මේකෙදි ඔයාලා දන්නවා ලෝහ පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන, නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝන මේවට යම්කිසි චාලක ශක්තියක්, එහෙමත් නැත්නම් චලනය වීමේ හැකියාවක් මේ ඉලෙක්ට්‍රෝන වලට තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන එක එක දිශාවට චලනය වෙමින් තමයි පවතින්නේ. එක එක පැත්තට චලනය වෙනවා. ඔහොම එක එක දිශාවට චලනය වෙමින් පවතින්නේ ඉලෙක්ට්‍රෝන. දැන් එතකොට විදුලිය සැපෙව්වොත් මේකට, ඒ කියන්නේ විභවාන්තරයක් සැපෙව්වොත්, අපි හිතමු බැටරියක් අරගෙන මේ පැත්තට ධන විභවයක්, මේ පැත්තට ඍණ විභවයක් සැපෙව්වා කියලා, ධන ඍණයි දෙක දෙපැත්තට සම්බන්ධ කරා කියලා. එහෙම වුණොත් මේකේ ඉලෙක්ට්‍රෝනවල චලිතය වෙනස් වෙනවා. හැමතිස්සෙම මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඉලෙක්ට්‍රෝන ඍණ පැත්තේ ඉඳලා අනු බලන්න ධන පැත්තට එක දිශාවකට චලනය වෙන්න පටන් ගන්නවා. ඉලෙක්ට්‍රෝන එක පැත්තකට චලනය වෙනවා. ඍණාග්‍රය පැත්තේ ඉඳලා ධනාග්‍රය පැත්තට චලනය වෙන්න පටන් ගන්නවා ඉලෙක්ට්‍රෝන. අන්න එතකොට විදුලිය එක් දිශාවක ඉඳලා අනෙක් දිශාවට ගමන් කරන්න පටන් ගන්නවා. මතක තියාගන්න මෙන්න මේ කාරණයක්. මොකද්ද? විදුලිය ගමන් කරන්නේ, විදුලිය මේ දිශාවට ගමන් කරනව නම් ඉලෙක්ට්‍රෝන වගේ දේවල් ගමන් කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. ඉලෙක්ට්‍රෝනයි විදුලියයි දෙදිශාවකට තමයි ගමන් කරන්නේ හැමදෙස්සම. ඉලෙක්ට්‍රෝන ගමන් කරන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි විදුලිය ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එහෙනම් මේකේ පළවෙනි රූපයට අදාළ හිස්තැනේ ලියා ගන්න. ලෝහමය ලෝහවැනි සන්නායකවල, ලෝහවැනි සන්නායකවල පහසුවෙන් ඉවත් විය හැකි ඉලෙක්ට්‍රෝන පවති. ලෝහවැනි සන්නායකවල පහසුවෙන් ඉවත් විය හැකි ඉලෙක්ට්‍රෝන පවති.
මේවා නිදහසේ චලනය වෙමින් නැත. පළවෙනි හිස්තැනේ ලියන්න ඕන දේ මම මේ කියන්න මෙතන ලියන්න ඕන දේ. ඊට පස්සේ දෙවෙනි හිස්තැනේ ලියන්න විභව අන්තරයක් ලෝහය දෙපස ඇති විට මෙතන හිස්තැනේ විභව අන්තරයක් ලෝහය දෙපස ඇති විට එම නිදහස් ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට චලනය වේ. විභව අන්තරයක් ලෝහය දෙපස ඇති විට එම නිදහස් ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට චලනය වේ. හරි, ඊළඟට තියෙනවා අර්ධ සන්නායකවල විදුලිය ගමන් කිරීම ඊළඟ මාතෘකාව. මම කලින් උදාහරණ කිව්වා අර්ධ සන්නායක කියලා කියන්නේ සිලිකන්, ජර්මේනියම් වගේ දේවල්. එතකොට මේ සිලිකන්, ජර්මේනියම් වගේ දේවල් හතරවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය. හතරවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වල ඔබ ඉගෙනගෙන තියෙනවා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සිලිකන් මූලද්‍රව්‍ය ගත්තාම සිලිකන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හතරක් පිහිටනවා. ඉලෙක්ට්‍රෝන හතරක් පිරෙනවා සිලිකන් වල. එතකොට මේ වගේ සිලිකන්, සංසුද්ධ සිලිකන් ගොඩක් එක තැන තියෙනකොට, එකට එකතු වෙනකොට සිලිකන් වල තමන්ගේ වටේ ඉන්න අනිත් සිලිකන් පරමාණුත් එක්ක සහසංයුජ බන්ධන මගින් බැඳෙනවා. එක සිලිකන් පරමාණුවක් වටේ ඉන්න අනිත් අයත් එක්ක සහසංයුජ බන්ධන වලින් බැඳෙනවා. මම ඇදලා පෙන්වන්නම් මෙන්න මේ විදිහට. මේ තියෙන සිලිකන් පරමාණුවක්, එයාගේ වටේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. මෙයාගේ වටේ ඉන්න අනිත් සිලිකන් පරමාණු මෙන්න එකක්, මෙන්න තව එකක්, මෙන්න තව එකක්, මෙන්න තව එකක්. එතකොට මෙන්න මේ විදිහේ බන්ධන හදා ගන්නවා, සහසංයුජ බන්ධන හදා ගන්නවා සිලිකන් වටේ ඉන්න අනිත් හතර දෙනාගේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන බන්ධන හදා ගන්නවා. එහෙම බන්ධන හදාගත්තට පස්සේ සිලිකන් දැන් මෙයා හතර දෙනෙක් එක්ක බැඳෙනවා. ඒ වගේම මෙයා තව හතර දෙනෙක් එක්ක වටින් බැඳෙනවා. මෙයාත් එහෙමයි හතර දෙනෙක් එක්ක බැඳෙනවා. ඒ විදිහට බැඳුනට පස්සේ විශාල සිලිකන් දැලිසක් නිර්මාණය වෙනවා. ඔය වගේ විශාල සිලිකන් දැලිසක් නිර්මාණය වෙනවා. එතකොට මේ සිලිකන් දැලිසේ ඔයාලට පේනවා එක සිලිකන් එකක් වටේට තව සිලිකන් හතර දෙනෙක් එක්ක බැඳිලා තමයි සිලිකන් දැලිස හදලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් සිලිකන් වල කෙල්වින් අංශක බිඳුවේදී උෂ්ණත්වය කෙල්වින් අංශක බිඳුව වගේ උෂ්ණත්වයකදී පල්ලෙහා උෂ්ණත්වවලදී මේ අංශු වල චාලක ශක්තිය අඩුයි, චලනය වෙන ප්‍රමාණය අඩුයි. එතකොට මේ ඉලෙක්ට්‍රෝන මෙහෙම වටේ ඉන්න අනිත් අයත් එක්ක සම්පූර්ණයෙන් බැඳිලා තියෙනවා. එතකොට මම කලින් කිව්වා විදුලිය ගමන් කිරීම සඳහා එක්කෝ සචල ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ, එහෙම නැත්නම් සචල අයන තියෙන්න ඕනේ. එතකොට මේ සිලිකන් දැලිස ගත්තට පස්සේ මේ සිලිකන් දැලිසේ නිදහසේ පවතින ඉලෙක්ට්‍රෝන නැහැ. ඒ වගේම අයනත් නැහැ. නිදහසේ පවතින ඉලෙක්ට්‍රෝනයි අයනත් නැති නිසා කෙල්වින් අංශක බිඳුව වගේ උෂ්ණත්වයකදී මේක විදුලිය එහා මෙහා ගමන් කිරීමේ හැකියාවක් නැහැ. නමුත් කෙල්වින් අංශක බිඳුවට වඩා වැඩි වෙනකොට උෂ්ණත්වය ටිකක් වැඩි වෙනකොට මේවයි බැඳිලා තියෙන ඉලෙක්ට්‍රෝන බැඳිලා තියෙන තැනින් නිදහස් වෙනවා. ඔය විදියට නිදහස් වෙනවා. නිදහස් වුණාම බැඳිලා තිබිච්ච තැන බන්ධනයේ ඉලෙක්ට්‍රෝන හිස් තැනක් නිර්මාණය වෙනවා. හරි, එතකොට ඉලෙක්ට්‍රෝනේ නිදහස් වුණා. ඒ නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝනේ තමයි මේ තියෙන්නේ. මේ කලින් ඉලෙක්ට්‍රෝනේ තිබිච්ච තැන නිර්මාණය වෙලා තියෙන හිස් තැනක් ඒක අපි හඳුන්වන්නේ කුහරයක් කියලා. එතකොට උෂ්ණත්වය ටිකක් වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන ගැලවිලා යනවා. තව ඔතන විතරක් නෙවෙයි අතරින් පතර ඉලෙක්ට්‍රෝන මේ විදියට ගැලවිලා කුහර නිර්මාණය වෙනවා.
එතකොට මේව තමයි නිදහස් ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන කියලාත් කියනවා මෙයාට. මුක්ත ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන මේව අපි හඳුන්වන්නේ කුහර කියලා. මේ කුහර. මේ ඉලෙක්ට්‍රෝන. නිදහස් වෙච්ච එමත් නැත්නම් මුක්ත වෙච්ච ඉලෙක්ට්‍රෝන. මුක්ත ඉලෙක්ට්‍රෝන. එතකොට දැන් කෙල්වින් අංශක බිඳුවට වඩා උෂ්ණත්වය වැඩි වෙනකොට තමයි මේ වැඩි වෙන්නේ. කෙල්වින් අංශක බිඳුවට වඩා උෂ්ණත්වය වැඩි අර්ධ සන්නායකවල නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝන තියෙන නිසා විදුලිය ගමන් කරන්න පුළුවන්. මේ නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපණය. ඉලෙක්ට්‍රෝන ඔබ දන්නවා ඍණ ආරෝපණය. ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වෙච්ච තැනක් අපි කුහරයක් කියලා හඳුන්වුවේ. එතන ඍණ ආරෝපණයක් ඉවත් වෙච්ච නිසා කුහරයක් අපි හඳුන්වන්නේ ධන ආරෝපණයක් විදියට. එතකොට ඉලෙක්ට්‍රෝන නිදහස් ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපණයි කුහර ධන ආරෝපණයි. අර්ධ සන්නායකවල සන්නායනය කිරීමේදී නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝනත් කුහරත් දෙකම දායක වීම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ විදියටයි ඔක සිද්ධ වෙන්නේ. අපි ඉස්සෙල්ල හිස්තැනේ ලියාගමු. කෙල්වින් අංශක බිඳුවේදී සිලිකන් දැලිස් තියෙනවා. මේ වගේ ස්ථානයකට ඊතලයක් දාලා තියෙන්නේ මේ සිලිකන් පරමාණුව. මෙහෙම ඊතලයක් දාලා නම් කරලා තියෙන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන. මේ සිලිකන් පරමාණුව මේ බන්ධන ඉලෙක්ට්‍රෝන. එතකොට කෙල්වින් අංශක බිඳුවට වඩා වැඩි උෂ්ණත්වයේදී වල තව රූපයක් දීලා තියෙනවා. එතකොට ඒ රූපේ පෙන්වලා තියෙනවා නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝනයි ඒවයින් නිර්මාණය වෙච්ච කුහර. එතකොට ඔයාලා ඒ ඉතල දෙකට දාගන්න නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර. එතකොට විදුලිය සන්නායනය වෙනකොට මෙන්න මේ වගේ දේකුත් වෙනවා. හරි. මේ සිලිකන් දැලිස ගත්තට පස්සේ මේ තියෙන්නේ නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝනයක්. මේ තියෙන්නේ ඊට අනුරූප වෙච්ච කුහරය. දැන් විදුලිය සන්නායනය වෙනකොට ඔබ දන්නෝ ඉලෙක්ට්‍රෝන එක පැත්තකින් ඉඳලා තව පැත්තකට ගමන් කරන්න ඕන. එතකොටයි විදුලිය කියන ශක්තිය ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන ගමන් කරද්දී මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඉලෙක්ට්‍රෝන දැන් මේ බන්ධන ඉලෙක්ට්‍රෝනය එයාට යන්න පුළුවන් මේ පැත්තට ගමන් කරනවා නම් යන්න පුළුවන් ළඟම තැන තමයි මෙන්න මෙතන තියෙන කුහරය. සමහර වෙලාවට මේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා ගිහිල්ලා මෙතන තියෙන කුහරයට පිරෙන. එහෙම කුහරයට පිරුනම එතන බන්ධනේ කුහරේ නැති වෙලා යනවා. කුහරේ වෙනුවට තෙන් ඉලෙක්ට්‍රෝනයක් පිහිටනවා. මෙන්න මෙතන නැවතත් කුහරයක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝනයට පුළුවන් මෙතන තියෙන කුහරයට ඇවිල්ලා පිරේ. එහෙම පිරුනාම මෙතන තියෙන කුහරය නැති වෙලා එතෙන් ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා අලුත් කුහරයක් මෙතන නිර්මාණය වෙනවා. එතකොට ඔයාලට පේනවා ඉලෙක්ට්‍රෝන මෙහෙට යනවා. දැන් ඉලෙක්ට්‍රෝන ගියා. මේ පැත්තට ගියා. මෙතන දිවිච් එක මෙතෙන්ට ගියා. මෙතන දිවිච් එක මෙතෙන්ට ගියා. එහෙම ගියා ඉලෙක්ට්‍රෝන. කුහර කලින් කුහරේ මෙතන තිබුණා. ඊට පස්සේ ඒ කුහරේ මෙතෙන්ට ආවා. දැන් කුහරේ මෙතන තියෙනවා. ඒ කියන්නේ කුහර එක පැත්තකට යනවා. කුහර මේ පැත්තට ගමන් කරනවා. ධන ආරෝපිත කුහර එක පැත්තකට යනවා. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට යනවා. අර්ධ සන්නායකවල විදුලිය ගමන් කිරීම සඳහා මෙන්න මේ ධාරාවාහක දෙකම බලපානවා. ධාරාවාහක දෙක තමයි, එකක් තමයි ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන, අනෙක තමයි ධන ආරෝපිත කුහර. කුහර එක පැත්තක ඉඳලා තව පැත්තකට යද්දී ඉලෙක්ට්‍රෝන ඒ කුහරවලට පිරිපිරි අය පැත්තේ ඉඳලා අනිත් පැත්තට ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට ඔයාලා ලියන්න දෙවෙනි පිටුවේ කෙළවරේම තියෙන හිස්තැනේ අර්ධ සන්නායකවල විදුලිය සන්නායනය කිරීමට දායක වන ධාරාවාහක දෙකක කියලා තියෙනවා. එකක් තමයි ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන, උඩ හිස්තැනේ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන, ඊළඟ හිස්තැනේ ධන ආරෝපිත කුහර. හරි. ඊළඟට තුන්වෙනි පිටුවේ උඩම කෙළවරේ තියෙනවා සන්නායකයක උෂ්ණත්වය වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ කියලා. ඔබ දන්නවා උෂ්ණත්වය කියලා කියන්නේ අපි කලින් පාඩමේ ඉගෙනගෙන තියෙනවා. උෂ්ණත්වය කියලා කියන්නේ කිසියම් ද්‍රව්‍යයක් තැනිලා තියෙන අංශුවල මධ්‍යන චාලක ශක්තිය පිළිබඳ මිනුමක්. එතකොට උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලෝහ වගේ සන්නායකයක නම් උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්නේ
ඒකේ පවතින නිදහස් ඉලෙක්ට්‍රෝනවල චලනය වැඩි වෙනවයි කියන්නේ. ඒකේ පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා. වේගෙන් චලනය වෙනවා. උෂ්ණත්වය වැඩි වෙන චලනය වෙනවා. දැන් කිසියම් දෙයක් වේගෙන් චලනය වෙනකොට වේගෙන් කම්පණය වෙනකොට ඒ දේ එක පැත්තක ඉඳලා තව පැත්තකට ගමන් කිරීමේ හැකියාව අඩු වෙනවා. එතකොට රත් වෙන උෂ්ණත්වය වැඩි වෙන අංශු වල චාලක ශක්තිය වැඩි වෙලා එක පැත්තක ඉඳලා තව පැත්තකට ගමන් කිරීමේ හැකියාව අඩු වෙන නිසා රත් වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනකොට විදුලිය ගමන් කිරීමේ හැකියාව අඩු වෙනවා. සාමාන්‍ය සන්නායකයක උෂ්ණත්වය වැඩි වෙද්දී විදුලිය ගමන් කිරීමේ හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. ලියන්නේ පළවෙනි හිස්තැනේ උෂ්ණත්වය වැඩි වන විට ඉලෙක්ට්‍රෝනවල අහඹු චලිතය වැඩි වෙයි. උදහිස්තැන ලියන්න ඕනේ උෂ්ණත්වය වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන වල අහඹු චලිතය වැඩි වෙන. දෙවැනි හිස්තැන ලියන්න පුළුවන් එවිට ධාරාව ගැලීමට බාධා ඇතිවේ. උෂ්ණත්වය වැඩි වන විට ඉලෙක්ට්‍රෝන වල අහඹු චලිතය වැඩි වේ. එම නිසා ධාරාව ගැලීමට බාධා ඇතිවේ. ඊළඟ හිස්තැනේ ලියන්න විද්‍යුත් සන්නායකතාව අඩුවේ. ඒ නිසා විද්‍යුත් සන්නායකතාව අඩුවේ. විද්‍යුත් සන්නායකතාව අඩුවේ. වරහන් ඇතුලේ ප්‍රතිරෝධය වැඩි වේ. හරි. ඊළඟට තියෙනවා අර්ධ සන්නායකයේ උෂ්ණත්වය වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ කියලා අහලා තියෙනවා. මේක ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි අර්ධ සන්නායකයක වෙන්නේ. අර්ධ සන්නායකයක් ගත්තම අපි හිතමු සිලිකන් වගේ එකක් ගත්තම මේකේ තියෙනවනේ බන්ධන ඉලෙක්ට්‍රෝන. සිලිකන් වගේ අර්ධ සන්නායකයක මේ බන්ධන ඉලෙක්ට්‍රෝන රත් වෙන්න ඉලෙක්ට්‍රෝන නිදහස් කිරීමේ හැකියාව ඉලෙක්ට්‍රෝන කැඩිලා එළියට එන හැකියාව වැඩි වෙනවා. එතකොට රත් වෙනකොට ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවනම් නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවනම් ධාරා වාහකත් වැඩි වෙලා විදුලිය ගමන් කිරීමේ හැකියාව වැඩි වෙනවා අර්ධ සන්නායකවල. සාමාන්‍ය සන්නායකවල නම් විදුලිය ගමන් කිරීමේ හැකියාව අඩු වෙනවා රත් වෙද්දී. සිලිකන් වගේ අර්ධ සන්නායකවල නම් විදුලිය ගමන් කිරීමේ හැකියාව වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වෙද්දී. හරි. එහෙනම් අර්ධ සන්නායකවල උෂ්ණත්වය වැඩි වෙන විට මොකද්ද වෙන්නේ කියලා ලියන්න තියෙනවා. පළවෙනි හිස්තැනේ ලියන්න උෂ්ණත්වය වැඩි වෙන විට බන්ධන බිඳී ඉලෙක්ට්‍රෝන නිදහස් වේ. උෂ්ණත්වය වැඩි වෙන විට බන්ධන බිඳී ඉලෙක්ට්‍රෝන නිදහස් වේ. දෙවැනි හිස්තැනේ ලියන්න එවිට කුහරහා ඉලෙක්ට්‍රෝන වැඩි වේ. දෙවෙනි හිස්තැනේ එවිට කුහරහා ඉලෙක්ට්‍රෝන වැඩි වේ. තුන්වෙනි හිස්තැනේ ලියන්න විද්‍යුත් සන්නායකතාව වැඩි වේ. විද්‍යුත් සන්නායකතාව වැඩි වේ. ඒ කියන්නේ ප්‍රතිරෝධය අඩුවේ. වරහන් ඇතුළේ ලියා ගන්න ප්‍රතිරෝධය අඩුවේ. ඊළඟට තියෙනවා සන්නායක වර්ග ගැන. සන්නායක අර්ධ සන්නායක වර්ග දෙක තමයි නිසඟ අර්ධ සන්නායකයි බාහ්‍ය අර්ධ සන්නායකයි. හිස්තැන ලියා ගන්න නිසඟ අර්ධ සන්නායක සහ බාහ්‍ය අර්ධ සන්නායක කියලා. ඊට පස්සේ නිසඟ අර්ධ සන්නායක කියන්නේ මොකද්ද කියලා අහලා තියෙනවා. නිසඟ අර්ධ සන්නායකයක් කියලා කියන්නේ අර කලින් කතා කරපු සිලිකන් දැලිස වගේ දේවල්, ඒ වගේම හතරවෙනි කාණ්ඩයේ ජර්මේනියම් වගේ මූලද්‍රව්‍ය වලින් හදපු අර්ධ සන්නායක තමයි නිසඟ අර්ධ සන්නායක කියලා කියන්නේ. ඒවා සාමාන්‍ය සංසුද්ධ මූලද්‍රව්‍ය වලින් හදපු අර්ධ සන්නායක. එහෙනම් නිසඟ අර්ධ සන්නායක කියලා කියන්නේ ඉහත සඳහන් කරන ලද පිරිසුදු සිලිකන් හා ජර්මේනියම් වැනි අර්ධ සන්නායක. ඒ හිස්තැනේ ලියා ඉහත සඳහන් කරන ලද පිරිසුදු සිලිකන් හා ජර්මේනියම් වැනි අර්ධ සන්නායක. හරි. ඊට පස්සේ කියලා තියෙනවා බාහ්‍ය අර්ධ සන්නායක කියලා කියන්නේ මොනවද කියලා. බාහ්‍ය අර්ධ සන්නායක හදාන්නේ ළමයි අර සිලිකන් වගේ මූලද්‍රව්‍යයකින් හදපු අර්ධ සන්නායකයකට සුළු වශයෙන් එකතු කරනවා
පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් හරි එහෙමත් නැත්නම් තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් හරි සිලිකන් කියන්නේ හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්නේ එතකොට හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලින් හදපු කට්ටිය තමයි අර්ධ සන්නායක විදියට ගන්න මේකට සුළු වශයෙන් එකතු කරොත් පස්වෙනි කාණ්ඩයේ කෙනෙක් එහෙමත් නැත්නම් තුන්වෙනි කාණ්ඩයේ කෙනෙක් එතකොට අපි කියනවා ඒක බාහ්‍ය අර්ධ සන්නායකයක් කියලා සුළු වශයෙන් එකතු කිරීමට අපි තව නමක් කියනවා මාත්‍රණය කිරීම මාත්‍රණය කරු. එතකොට හිස්තැන ලියා ගන්න පුළුවන් නිසඟ අර්ධ සන්නායක ද්‍රව්‍යයකට වෙනත් මුල ද්‍රව්‍යයක් සුළු වශයෙන් එක් කර. බාහ්‍ය අර්ධ සන්නායක යනු නිසඟ අර්ධ සන්නායක ද්‍රව්‍යයකට නිසඟ අර්ධ සන්නායක ද්‍රව්‍යයකට වෙනත් මූල ද්‍රව්‍යයක් වෙනත් මූල ද්‍රව්‍යයක් සුළු වශයෙන් එක් කර වෙනත් මූල ද්‍රව්‍යයක් සුළු වශයෙන් එක් කර සකස් කරන ලද අර්ධ සන්නායක සුළු වශයෙන් එක් කිරීමට මාත්‍රණය කිරීම කියලත් කියනවා. එතකොට බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ධන වර්ගය. ඒ කියන්නේ පොසිටිව් p වර්ගයේ අර්ධ සන්නායක. ධන පොසිටිව් වර්ගයේ p වර්ගයේ අර්ධ සන්නායක. දෙවෙනි එක තමයි ඍණ එහෙම නැත්නම් නෙගටිව් n වර්ගයේ අර්ධ සන්නායක. එතකොට බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙක ලියන්න p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක ඒ කියන්නේ ධන ලකුණක් දා ගන්න p වර්ගයේ අර්ධ සන්නායක අනිත් එක තමයි n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයි n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයි හරි ඊට පස්සේ බලමු n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් කොහොමද හදලා තියෙන්නේ කියලා n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් හදනකොට සිලිකන් වගේ මූලද්‍රව්‍යයකින් හදපු අර්ධ සන්නායකයකට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වන ෆොස්ෆරස් වගේ කෙනෙක් සුළු වශයෙන් එකතු කරනවා. ෆොස්ෆරස් මාත්‍රණය කළ ෆොස්ෆරස් වගේ කට්ටිය එකතු කළා තමයි සිලිකන් වගේ මූලද්‍රව්‍යයකට ෆොස්ෆරස් වගේ කට්ටිය එකතු කළා තමයි නෙගටිව් ටයිප් එහෙම නැත්නම් ඍණ වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක නිර්මාණය කරන්නේ. එතකොට මේකෙදි මෙහෙමයි වෙන්නේ. ඔය සිලිකන් දැලසක් තියෙන්නේ දැන් ෆොස්ෆරස් ගත්තට පස්සේ ෆොස්ෆරස් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා පහක්. එයා පස්වෙනි කාණ්ඩේ. එතකොට පස්වෙනි කාණ්ඩේ එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන පහක් තියෙන පස්වෙනි කාණ්ඩේ එක්කෙනෙක් මේකට සුළු වශයෙන් එකතු කරාට පස්සේ මෙන්න බලන්න අපි හිතමු මෙතෙන්ට ෆොස්ෆරස් ආවා කියලා. ෆොස්ෆරස් ආවොත් වෙන්නේ මෙයාගේ වටේට මෙතන ඉලෙක්ට්‍රෝන හතරක්. එයාගේ වටේ තියෙන ඉලෙක්ට්‍රෝන පහෙන් හතරක් යනෝ බන්ධන ඉලෙක්ට්‍රෝන වලට මේ හතර බන්ධනයට සහභාගී වෙනවා අර වැඩිපුර තියෙන ඉලෙක්ට්‍රෝනේ ওই විදියට පැත්තකින් නිදහස් වෙලා ඉතුරු වෙනවා බන්ධනයෙන් ඉලෙක්ට්‍රෝන හතරක් ගිහිල්ලා ඉතුරු එක නිදහස් ඉලෙක්ට්‍රෝනයක් විදියට පවතිනවා එතකොට මේ වගේ අර්ධ සන්නායක ෆොස්ෆරස් සුළු වශයෙන් දාපු අර්ධ සන්නායක වල නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනවා මේ නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙච්ච නිසා මේ වගේ විද්‍යුත් සන්නායකතාව සාමාන්‍ය අර්ධ සන්නායකයකට වඩා වැඩි වෙනවා ෆොස්ෆරස් වගේ එකක් එකතු කරපු අර්ධ සන්නායකවල. මේක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනවා ඍණාරෝපිත ධාරාවාහක වැඩි වෙනවා. ඍණාරෝපිත ධාරාවාහක වැඩි වෙන නිසා තමයි මේකට නෙගටිව් එහෙම නැත්නම් ඍණ වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා කියන්නේ සාමාන්‍ය අර්ධ සන්නායකයකට වඩා මේකේ විද්‍යුත් සන්නායකතාව වැඩි වීම සිද්ධ වෙනවා. එහෙනම් මේ ඔයාලගේ රූපේ තියෙන්නේ මාත්‍රණේ නිසා ඒ කියන්නේ සුළු වශයෙන් එකතු කරපු නිසා එක් වූ නිදහස් ඉලෙක්ට්‍රෝනය ෆොස්ෆරස් වල අර එළියෙන් පෙන්නලා තියෙන එක. එතකොට දීලා තියෙනවා නෙගටිව් වර්ගයේ අර්ධ සන්නායකයක් සාධන අන්දම ලියා ගන්න සිලිකන් වැනි අර්ධ සන්නායකයකට පස්වන කාණ්ඩයේ සිලිකන් වැනි අර්ධ සන්නායකයකට මෙතන හිස්තැනේ සිලිකන් වැනි අර්ධ සන්නායකයකට පස්වන කාණ්ඩයේ
පොස්පරස් වැනි මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරයි. පොස්පරස් වැනි මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරයි. පොස්පරස් වැනි මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරයි. එහිදී ඊළඟ හිස්තැනේ එහිදී පොස්පරස් වටා එහිදී පොස්පරස් වටා බන්ධනයට සහභාගී නොවන බන්ධනයට සහභාගී නොවන ඉලෙක්ට්‍රෝනයක් ඉතිරි වේ. එහිදී පොස්පරස් වටා බන්ධනයට සහභාගී නොවන ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙනවා. ඍණ ආරෝපිත ධාරාවාහක වැඩි වේ. ඊළඟ හිස්තැනේ ඍණ ආරෝපිත ධාරාවාහක වැඩි වේ. හතරවෙනි හිස්තැනේ එම නිසා ඒවායේ විද්‍යුත් සන්නායකතාව වැඩි වේ. එම නිසා ඒවායේ විද්‍යුත් සන්නායකතාව වැඩි වේ. එම නිසා ඒවායේ විද්‍යුත් සන්නායකතාව වැඩි වේ. ඊළඟට පස්වෙනි හිස්තැනේ ඍණ වර්ගයේ ධාරාවාහක වැඩි නිසා ඍණ වර්ගයේ ධාරාවාහක වැඩි නිසා මේවා n වර්ගයේ අර්ධ සන්නායක ලෙස හඳුන්වයි. ඍණ වර්ගයේ ධාරාවාහක වැඩි නිසා මේවා n වර්ගයේ අර්ධ සන්නායක ලෙස හඳුන්වයි. ඍණ වර්ගයේ ධාරාවාහක වැඩි නිසා මේවා n වර්ගයේ අර්ධ සන්නායක ලෙස හඳුන්වයි. ළමයි මේකේ පොස්පරස් වෙනුවට ආසනික් ඇන්ටිමනි වැනි මූලද්‍රව්‍යයක් භාවිතා කරන්න පුළුවන්. ආසනික් ඇන්ටිමනි. ආසනික් ඇන්ටිමනි. ඒවත් පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ආසනික් වගේ ඒවා ඇන්ටිමනි වගේ ඒවා භාවිතා කරන්න පුළුවන්. ඒකත් ඕනනම් පල්ලෙහැන් ලියා ගන්න. පොස්පරස් වෙනුවට ආසනික් ඇන්ටිමනි වැනි මූලද්‍රව්‍යද භාවිතා කළ හැකිය. පොස්පරස් වෙනුවට ආසනික් ඇන්ටිමනි වැනි මූලද්‍රව්‍යද භාවිතා කළ හැකිය. හරි, ඉතුරු කොටස අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු.